හැමදාමත් වගේම අද පාසටහන් අපේ YouTube මාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ආයු බොහෝ වේවා කියන සුපුරුදු ප්‍රාර්ථනාවත් එක්ක අදත් ඉතින් ඔයාලා මුණ ගැහෙන්න ආවා පාසටහන් අපේ YouTube මාලිකාවේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ ඉතිහාසය ගැන කතා කරන එක ඒ විතරක් නෙවෙයි ඒ ඉතිහාසයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර ගැනත් අපි කතා කරනවානේ ඉතින් අද අපි කතා කරන්න හිතුවේ අපේ ඉපැරණි ආරණ්‍ය සේනාසනයක් ගැන මේ පිම්බිමේ ලිඛිත ඉතිහාසයේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවෙනවා. ඉතාමත් ස්වභාවික සුන්දරත්වයෙන් හා දර්ශනීය වටපිටාවක් ඇති එඬේරගල පුදබිම පිහිටලා තියෙන්නේ දඹුල්ල පොළොන්නරුව මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේ. දඹුල්ල ඉඳලා ත්‍රිකුණාමලය පාරේ කිලෝමීටර් 6ක් විතර ගියාම පර්වත සහිත වනාන්තරයක් දකින්න ලැබෙනවා. ඉතින් මේ වනාන්තරය ඇසුරු කරගෙන ඇති පර්වත ලෙන් තුල තමයි එඬේරගල සේනාසනය පිහිටලා තියෙන්නේ. අතීතයේ ගොපල්ලන් තමන්ගේ ගවයන් මුදා හැරලා උන් බලා ගැනීම කරලා තියෙන්නේ මෙහි තිබුණු උස ගල් කුලකට නැගලා කියලා තමයි ඉතිහාසයේ වගේම ජනප්‍රවාදවලත් තියෙන්නේ. මේ හේතුව නිසා මේ ගල් පර්වතය එඬේරගල වෙනවා. මේ ගල් පර්වත ආශ්‍රිත කොටගෙන ඇති ලෙන් භාවිතා කරලා තමයි මේ සේනාසනය ඇති වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ ආරණ්‍ය සේනාසනේ එඬේරගල ආරණ්‍ය සේනාසනේ විදියට තමයි හඳුන්වන්නේ. මෙහි කටාරම් කෙටු ලෙන් 9ක් දකින්න පුළුවන් වගේම එයින් ලෙන් 6ක ඒවා භික්ෂුන් වහන්සේලා උදෙසා පූජා කිරීම ගැන සඳහන් සෙල්ලිපි. එහෙමත් නැත්නම් ශිලා ලේඛන හමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේවා ක්‍රිස්තු පූර්ව දෙවන සියවස් වලට අයත් පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියලා තියෙන ඉතාමත් වැදගත් ශිලා ලේඛන වීම. ඒ වගේම ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් ගොඩනැගිල්ලක නටබුන් මේ සේනාසනය අදටත් දැක ගන්න පුළුවන්. පර්වතයේ උසම ස්ථානයේ මෑතකදී ඉදිකර ඇති දාගැබ දුර සිට දකින අයෙකුට ඉතා මනස්කාන්ත දර්ශනයක් මවනවා. මෙහි ඇති මහතිස නමින් හඳුන්වලා තියෙන පළමු ගල්ගෙය අම්බාදක තිස්ස මහරහතන් වහන්සේ වැඩ සිටි ස්ථානය වශයෙන් තමයි සලකනු ලබන්නේ. මෙහි පිහිටා තියෙන තවත් ගල්ෙන් කීපයක් වර්තමානයේදී භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය පිණිස යොදාගෙන තිබෙනවා.
ඉතා දීර්ඝ කාලයක් වල් වැදී තිබුණ මේ පුදබිම පැල්වැහැර රජයේ ගෝවිපල ඇරඹීමත් සමගම නැවතත් භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරන පිම්බීමක් බවට පත්වෙනවා. ඒ 1968 දී වනවාසී නිකායේ මහා නායක වතුරුවිල ඥානානන්ද මාහිමියන් මේ ස්ථානයට වැඩම කරලා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතුව ආරම්භ කිරීමෙන් ඒත් සමගම එඩේරගල නැවතත් භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරමින් වැඩවාසය කරන ආරාණ්‍ය සේනාසනයක් බවට පත්වෙනවා. වනරොදට ඔබ්බෙන් වැටුණු පුංචි අඩිපාරෙන් ගල් තලාව දෙසට නැග යන විට මෙම පුදබිමට අයත් ඉපැරණි බෝධි වෘක්ෂය දැක ගන්න පුළුවන්. එක් පසෙකින් ඓතිහාසික ප්‍රෞඩත්වයෙන් හිමි අහස් මාලිගාව, එහෙමත් නැත්නම් සීගිරිය හා පිදු රංගල, ඒ කියන්නේ පිදුරන් ගලත්, අනෙක් පසින් රංගිරි දඹුල රජමහා විහාරයත් වගේම දර්ශනීය කඳුවල් අල්ලකින් වටවිලා තියෙන ඉඩේරගල කියන්නේ ලෙන් විහාරයක්. මේගල් තලාව ඉහළම පිහිටා තිබෙන්නේ මෑතකදී ඉදිකරන ලද බුබුලාකාර චෛත්‍ය රාජානන් වහන්සේයි. ගල් තලාවේ සිට බලන විට හාත්පස සිසාරා විහිදී ගිය සරසාර කෙත්‍යාය, සීගිරිය, දඹුලුගල, දහයියාගල, පිදුරංගල, ඒ වගේම කිතුල් හිටියාව ආදී ගල් තලා ගිරි ශිඛර අපූර්ව සෝභා සිරියක් මවා පානවා. අපේ රටේ තියෙන සියලු බෞද්ධ සිද්ධස්ථාන සකල ලෝකවාසී බොදුණුවන් වෙනුවෙන් නිරන්තරයෙන් විවෘතව පවතිනවා. ඉතින් එඩේරගල කියන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්වන පුදබිමක්. ඒ වගේම තමයි මේ වගේ ස්ථාන වටිනා පුරාවස්තු ආරක්ෂා කරලා අපේ අනාගත පරම්පරාවට දායාද කිරීම අපි කාගේත් වගකීමක් වෙනවා. ඒ හින්දා අපි මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් ඉල්ලන්නේ මේ වගේ පුදබිම් වන්දනාමාන කරන්න පැමිණෙනවත් සමගම විනයානුකූලව හැසිරෙමින් ආගමානුකූලව කටයුතු කරන්න කියලා තමයි. ඒ වගේම තමයි මේ හැම දෙයක්ම ආරක්ෂා වෙලා තියෙන්නේ ඒ පුදබිම් එක්ක බද්ධ වෙලා තියෙන ස්වභාවික පරිසරය හින්දා. ඉතින් මේ පරිසරයත් අපේ පුරාවස්තු වගේම ආරක්ෂා කර ගැනීම ඔබේත් මගේත් ජාතික වගකීමක් වෙනවා. මේ හැම කාරණාවක්ම මතක් කරන ගමන් මේ පුදබිම වන්දනා කරගන්න ඔබටත් ආරාධනා කරමින් ඔබගෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලා තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්තම් පාසටම අපේ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. වගේම bell icon එක සලකුණු කරන්නත් අමතක කරන්න එපා. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්.